හදන්නේ ඔයා අපේ YouTube channel එක ෂායිෆ්ම් YouTube channel එක subscribe කරලා තියනවා නම් ඔයාට අද ඉඳන් මේ දේ බලන්න පුළුවන් වෙයි. මොකක්ද මේ දේ? මේ දේ තමයි ෂායි ටෝනි කිව්ව gossip හොයන්න. කොහොමත් පුරුද්ද තමයි gossip හොයන්නක. කමක් නෑ අපි මේ හොයන්න හදන්නේ Hollywood, Bollywood ඒ වගේම ලෝකෙ තියෙන හැම දෙයක් ගැනම හැම gossip එකක් ගැනම තමයි මේ හොයන්න හදන්නේ. ඉතින් ගොසිප්ස් හොයන්න දැනගන්න කවුරුත් කැමතියි. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩ්ඩක් ඔෆිස් එකේ ගොසිප්ස් නෙවෙයි පොඩ්ඩක් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගොසිප්ස් ඔයාලට කියන්න ඕනේ කියලා. ඉතින් ගොසිප්ස් දැනගන්න කැමති නම් ඔයා ඉන්න ෂායිෆ් YouTube channel එකත් එක්ක subscribe කරලා තියාගන්න. මේ ගොසිප් කියමු පස්සේ මේ දැනගන්න හදන්නේ ගොසිප් සීට් ෂනයන් නිෂු. ඔයාට කියන පළවෙනි ගොසිප් එක තමයි මේක. අපි යන්න හදන්නේ දකුණු ඉන්දියාව පැත්තට. දකුණු ඉන්දියානු නිළියක් වෙන හොලිවුඩ් වල ගොඩක් මෙයා මේ ඇක්ට්‍රස් වෙන ජනප්‍රියයි නේද? ගොඩක් ජනප්‍රියයි. ඒ තමයි සමන්තා රිතු. මේ දවස්වල එයා ඉන්නේ හොස්පිටල් එකේ. මොකද එයාට මයෝසයිටිස් කියන ලෙඩේ හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා එයා හොස්පිටල් එකේ තමයි ඉන්නේ. ගොඩක් නළු නිළියෝ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ නළු නිළියෝ එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා විශ් කරලා තියෙනවා. හැබැයි මේක නෙමෙයි ගොසිප් එක. පොඩ්ඩක් ඉන්න කියන්න දෙන්න. ගොසිප් කතා කරන්නේ නැහැ තනියෙන් කතා කරනවා. එහෙම හරියන්නේ නැහැ. හරි මේක තමයි ගොසිප් එක. එයා දැන් ළඩ වෙලා හොස්පිටල් එකේ ඉන්නේ. එතකොට එයාගේ එක්ස් හස්බන්ඩ් අන්න එයාගේ තාත්තා. තාත්තා ගිහලා තියෙනවා. ඒ කියන්නේ සමන්තගේ ෆාදර් ඉන් ලෝ. ඒකත් හිටපු දැන් නෙවෙයි හිටපු එයාගේ මාමණ්ඩි එයාව බලන්න හොස්පිටල් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න නිෂු දැන් ඒ දෙන්න ඩිවෝස් වෙලා ඉන්නේ. ඒ දෙන්නගේ අතරේ රිලේෂන්ෂිප් එකකුත් නැහැ. හැබැයි එයාගේ මාමණ්ඩි තාමත් එයාට තියෙන ආදරයට ඒ ලින්ගතු කමට ඔන්න ගිහින් තියෙනවා එයාව බලන්න හොස්පිටල් එකට. ඉතින් ඒක තමයි කියන්න හදන්නේ. ෂනායත් හොයාගන්නවා මේ වගේ මාමණ්ඩි කෙනෙක්. ඒ වගේ මාමණ්ඩි කෙනෙක් හොයාගන්න කියලා මම ෆ්‍රොඩ් හරි ඒක තමයි සමන්තගේ ගොසිප් එක. අපි හොයාගත්තේ මේ ෂනායි තමයි ගොසිප් හොයන්න දක්ෂ. එයා හොයාගත්තු ගොසිප් එක. බස් එකේ යනවා සල්ලි නැති කාලේ එක එක අය පෞද්ගලිකව ජෙට් යාන අරගෙන එක එක තැන්වල වැඩි වාර ගාන ගිහිල්ලලු. හැබැයි ඉතින් අපිට නම් ඇත්තටම ජෙට් එකේ යන්න තියා ජෙට් එකක් ගන්න තියා බස් එකේ යනවා සල්ලි යනවා. දැන් මේ සල්ලි නැති අවස්ථාවක් තමයි වෙලා තියෙන්නේ. කමන්නේ කොහොම හරි මේ කියන්නේ ෂනාය කයිලි චෙනර් ගැන. කයිලි ජෙනර් කියුවහම කයිලි ජෙනර්ව දන්නේ නැති කෙනෙක් නැති තරම් මං හිතන්නේ. ඉතින් ලෝකේ ඉහළම ආදායමක් උපයන ජනප්‍රිය තරුවක් තමයි කයිලි ජෙනර් කියලා කියන්නේ. හැබැයි මේ දවස්වල නිෂු එයාට පොඩ්ඩක් එයාව ලේබල් වෙලා තියෙනවා දේශගුණික අපරාධකාරියක් විදිහට. එහෙම නැත්නම් ක්ලයිමේට් ක්‍රිමිනල් කෙනෙක් විදිහට. ඒකට හේතුව තමයි එයාගේ ප්‍රයිවට් ජෙට් එක එයා ගුවන් ගත කරලා තියෙන වාර ගාන වැඩි. ඉතින් ඒ නිසා ගොඩක් උඩ පරිසරය කාගේ වුණා එයාගේ සල්ලි නම් එයාගේ ජෙට් එක නම් එයා උඩ ගියාට අපිට මොකද? ආ එතකොට මේ පරිසරයේ දූෂණය වුණාම විනාශ වුණාම ඔයා දෙයකට මොනවා හරි කරන්නේ. ඔව් ඒක තමයි ඔපු දූපෙනි බලන්න. ඉතින් මම ඒකනේ කියන්නේ නිතරම කියනවා. පොඩ්ඩක් කියන්නේ කියන විතරනක. ෂනාය ඔපු දූප හොයන්නම දක්ෂයි කියලා. හරි ඉතින් මේක ඇමරිකාන් ඩොලර් මිලියන 72ක් වටින ජෙට් එකක්. ඒ වගේම තමයි අඩි 56ක් දිග අඩි 8ක් පළල ජෙට් එකක් මේක. ඉතින් මේ ජෙට් එක එයා ගුවන් ගත කරලා තියෙන වාර ගාන වැඩි නිසා ඒ පරිසර විශේෂඥයෝ එයාට ඉතින් ඒක නම් කරලා තිනවා මේක අපරාධයක් කියලා. ඉතින් ඒ නිසා එහේ රජය එරට රජය එයාට නඩු පවරන්නත් ඔන්න සූදානමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. කොහොමුණත් ඉතින් මෙහෙමයි. ඉතින් කොහොමුණත් අනුන්ගේව නම් වැඩක් නැහැ. කමන්නේ කොහොමුණත් ඒ වුණාට Tamanට දෙයක් තියෙනවා නම් ඒක පරිස්සමින් තියාගන්න. ඒ වගේම වැඩි වාර ගන්න පාවිච්චි කරන්න යන්න එපා. මේ වගේ දේශගුණික අපරාධකාරියක් වුණත් එහෙම නේද? ඔයා ජෙට් එකක් ගන්න දවසට ඔය ටික මතක තියාගන්න. ඊළඟ හොයාගත්තු ගොසිප් එක තමයි සුහානා ඛාන්. එහෙම කිව්වම මං හිතන්නේ දන්නව කට්ටිය නේද? ෂනාය දන්නවද? කවුරුත් දන්නවා. ඉතින් මං හිතන්නේ ෂාරුක් ඛාන්ගේ ඩෝටර් දුව. Yes, daughter. තිබුණා ෂනාය ඔන්න මේ මහීෂ් මල්හෝත්‍රා දීපාවලි උත්සවයේ නළුවෙන් ඔන්න උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ඉන්දියාවේ ගොඩක් නළු නිළියෝ ආවා. දැන් අමතර විශේෂම දේ තමයි සුහානා ඛාන් ඇඳන් ආපු ඇඳුම. ඒක ගෝල් කලර් සාරි එකක්.
ඒ ඇඳුම ගැන කවුරුත් කතා වෙන්න පටන් ගත්තා. හැබැයි මේකට හේතුවක් තියෙනවා. මේක ඇවිල්ලා මං හිතන්නේ අපි දෙන්න නිර්මාණය කරපු gossip එකක් වෙනවා. මේක අපිට හිතෙච්ච gossip එකක් ඇත්තරම. මොකද ඒක ඉන්දියාවේ තියෙන saree එකක් හදන එක ඇත්තරම සාමාන්‍ය දෙයක්. ඒක ගොඩක් කට්ටිය එක වගේ. මොකද ඒගොල්ලෝ ගොඩක් ලස්සනයි actressලා. හැබැයි මං වගේ ගෝල් කලර් සාරි එකක් ඒක ගොඩක් ගොඩක් සෙක්සි විදිහට යාව හැමෝම ඒ කොහොමුණත් ෂනාය එයා ඇඳලා තියෙන්නේ කවුරු වගේ දන්නවද දීපිකා පදුකෝන් වගේ තමයි එයාගේ හැම පිච්චර් එකක්ම වෙලා තියෙන්නේ අපිට චුට්ටක් හිතුණා එයා පොඩ්ඩක් දීපිකාම කොපි කරලා වගේ දු කියලා හරි ඉතින් කමන්නේ කවුරු හරි කොපි කරලා කවුරු හරි ලස්සනට ඔය ඉරිසියා කරන්න එපා කොහොම හරි සුහානා ඛාන් මම හිතන්නේ දැන් දීපිකා වගේ වෙන්න වෙනවා හරි එහෙනම් ඔන්න ඉතින් අදට ගෙනල්ලා තියෙන gossip ටික නම් ඉවරයි හැබැයි ආයෙත් අපි gossip අරන් එනවා gossip ඉවර නෑ දවසින් දවස ලෝකේ gossip නම් එන්න එන්න ඇති වෙනවා නේද මොනවද ඒකට කියන්නේ හැදෙනවා හැබැයි අපි අදට ඔයාලට කියන්නේ gossip මෙච්චරයි අපිට තව gossip අපි හොයාගෙන ඔයාලට අරගෙන එනවා ඔයාලට කරන්න තියෙන්නේ Shy FM YouTube channel එක subscribe කරලා තියාගන්න notification bell icon එකත් click කරලාම තියාගන්න එතකොට video එකක් දාපු ගම බලන්නත් පුළුවන් එහෙනම් අපි අදට යන්න යන්න මේ gossip with Nishu Shanara